උත්සාහ කරලා බලන්න කොහොමත් ඉංග්‍රීසි ත්‍රයයක් වගේ හැම කෙනෙක්ම ගන්නවනේ. සාමාන්‍යයෙන් පළවෙනි දා ඉපදිච්චායට 1019 28 දවස්වල මේ කියන දවස්වල ඔක්කොම හොඳේ 5 23 දවස්වල ඉපදිච්චායට ඒ දවස්ම මේ ආව සංසාර ගමනේ බොහොමයක් දෙනකොට කළා වූ කුසල කර්මවල බලය තියෙනවා. නමුත් මේක ඉස්මතු කරලා ඇදලා ගන්න හැකියාවක් නැති එකක් තියෙනවා. නැත්නම් අපිට මේ ධනලාභයක් ලැබෙයිද? ලොතරැයි වාසනාවක් ලැබෙයිද? අපිට නැත්නම් යාන වාහනයක් ලා කරගන්න බැරි වෙයිද? හොඳ ගෙයක් දොරක් හදාගන්න බැරි වෙයිද? මේක හරියට පළඳිනවා නම් යම් කෙනෙක් දවස් 21ක් යනකොට පැහැදිලිව ප්‍රතිඵල පෙනෙනවා මයි තරම්. පිරමීඩ පාවිච්චි කළා මොනව හරි ඔය වගේ බලකසු දේවල් සිදු කරනවා නේද? අපල තියෙනවා කියනවා, මේ කාලේ සුදුසු නෑ කියනවා. ඒතර පත්තිනි මෑණියන් සම්බන්ධ කරන්නා වූ පූජාවල් සහ විධික්‍රම තුළින් සඳුගේ අපලය නිසා මෙයාට ලැබීම් නැවතිලා තිබ්බනම්, ලැබීමට බාධා වෙලා තිබ්බනම්, ලැබීම් නැවතිලා බාධාවක් ගැටලුවක් වෙලා තිබ්බනම්, එයාට වෙන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් අදාළ පූජාවන් කරලා ඒ පැත්තෙන් තියෙනා වූ බාධාවන් දුරු කරන. ඒක නිසා මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතික්ෂාව හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස, උණ, ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න. 100%ක් ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න. ප්‍රතික්ෂා මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754950750 අංකයට කෝල් කර හෝ WhatsApp message එකක් එවා නිවසටම ගෙන්වා ගන්න. හයි බෝවන්, වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ටීවී සිහනද නරඹන සහෘද හිතවතුන් සියලුම දෙනාට. වාසනාව කෙව්වන් පස්සේ හැමෝම කැමති වාසනාවන්තය වෙන්න, ධනලාභ ලබන්න හැමෝම කැමති, නිරෝගී වෙන්න කැමති, සුවපත් ජීවිතයක් ගත කරන්න කැමති. මේ හැමදේම වාසනාවත් එක තමයි බැඳිලා තියෙන්නේ. ඇයි? හොඳ ගේදුරු ඉඩකඩම්, යාන වාහන, මේ හැම දෙයක්ම වාසනාවනේ නේද? වාසනාවට ලැබෙන දේ පයින් ගහනවා කියලා සමහර කට්ටිය කියනවා. නමුත් වාසනාව හොයාගෙන යෑමේදී ඇත්තටම මෙහෙම වාසනාව කියලා දෙයක් අපේ ජීවිතේට ලං කරගන්න පුළුවන්ද කියන කාරණාව බොහෝ දෙනෙක්ගේ හිතවල තියෙනවා. අපි කොච්චර කරත් අපිට වාසනාව නැහැ. ඇත්තටම අපි අවාසනාවන්තද? මේ කියන කාරණාව ඔබේ හිතෙත් තියෙනවා. ඉතින් අද ටීවී සිහනද තුළින් මේ වාසනාව ගැන කතා කරන්න හිතුවා. ධනලාභයක් කොහොමද ළඟා කරගන්නේ? ලොතරැයි දිනුමක් කොහොමද ළඟා කරගන්නේ? මැණික් වාසනාවක් කොහොමද ළඟා කරගන්නේ? භූමි වාසනාවක් කොහොමද උදා කරගන්නේ? මෙන්න මේ කරුණු පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්නේ. ඉතින් වෙනද වගේම ඔබ ඉතාමත් හොඳින් හඳුරන අපේ ආදරණීය හිතවතා ඔබ වෙනුවෙන් ඇවිල්ලා ඉන්නවා කරුණු ඉදිරිපත් කරන්න මේ වාසනාව සම්බන්ධයෙන්. ඉතාමත් ගෞරවයෙන් එතුව ටීවී සිහනත් අද දවසේ මේ කතා බහට එකතු කරගනු ලබනවා රන්දෙව් ගුරුකුලේ අධ්‍යක්ෂක ශාස්ත්‍රවේදී ආචාර්ය රන්දෙව් මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ඔබතුමා වාසනාවන්තයෙක්ද? වාසනාව ගැන කතා කරන්න කලින් ඒකට උත්තරයක් දෙන්න. ඔව්, මම හිතනවා ඒ විදිහට. වාසනාවන්තයෙක් කියන්නේ සාමාන්‍යයෙන් එක එක්කෙනා වාසනාව එක එක විදිහට අර්ථකථනය කරනවා. ඒ සමහරු ලෞකික අතින් කතා කරනවා, සමහරු ආධ්‍යාත්මික අතින් කතා කරනවා. ඒක වාසනාව කියන එක එක්කෙනාට අභ්‍යන්තරිකව ඔහු ලබන ස්වභාවයත් එක්ක තීරණය වෙනවා. හැබැයි තරංග, වාසනාව කියන්නේ උපතින් උරුම කරගෙන එන දෙයක් විදිහට බොහෝ කෙනෙක් සලකනවා. නමුත් අපි ඒක නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් වාසනාව උදා වීම සඳහා තියෙනා වූ බාධක ඉවත් කරන්නේ කොහොමද සහ ඉවත් වෙන්නේ කොහොමද කියන එක අපි අද දවසේ කතා කරමු. වාසනාව උදා කරගන දින බාධක. දැන් රන්දේ මහත්මයා, අපි මේ බාධක ගැන කතා කරන්න කලින් වාසනාව තියනවද නැද්ද කියලා තමන්ගේ දැන් ඔබතුමා නියෝජනය කරන වැඩි වශයෙන් අංක විද්‍යාවනේ උපන්දිනය පාලන අංකය දෛව අංකය වලින් තෝරලා ගලපලා ගන්න පුළුවන්ද? මොහුට වාසනාව තියනවද නැද්ද, නැත්නම් වාසනාව උදා කරගන්න ටිකක් විතර අමාරුද, යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනිද කියලා? ඔව් තරංග, මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ගත්තට පස්සේදී එක එක්කෙනාගේ වාසනාව විවිධ පරාසවල ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් විදිහට වී ගෝණියක් තියෙන තැනකින් වී ගෝණියක් ගන්න පුළුවන් අපිට. හැබැයි වී ලාහක් තියෙන තැනකින් වී ලාහක් ගන්න පුළුවන්. හැබැයි ඒ තියෙන වී ප්‍රමාණය එන්නේ නැත්නම් ඒ වී ප්‍රමාණය ගැනීම සඳහා අපිට එතන කට ලොකු කරගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ
අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර තමන්ට තියෙන ලැබීම් ටික බාධා රහිතව ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව. හොඳයි. දැන් ඉතින් ඔබ හිතන වැඩි කොහොමද මේ කාරණාව රන්දේව මහත්මයා ඔබට පැහැදිලි කරන්නේ කියලා. රන්දේව මහත්මයා අවස්ථාව තියෙනවා. ඔව්. දැන් මම මෙහෙම උදාහරණයක් කියන්නම්. මම මේ උදාහරණය මීට කලින් කියලා තියෙනවද කියලා මට මතක නැහැ. අපි බලමු තරංග ගහක් කපන්න අවශ්‍ය කරනවා. හරිද? මේ ගහ කපන්න ගියාට පස්සේදී මේ ගහ කපන්න පොරවක් අවශ්‍යයි කියලා හිතමුකෝ. එතකොට යම් කිසි කෙනෙකුට මේ ගහ කැපීම සඳහා පොරවක් නැහැ. ඔහුට ගහ කපන්න හැකියාවක් නැහැ. හැබැයි තව කෙනෙකුට පොරවක් තියෙනවා. එයා උත්සාහ කරන්නේ නැහැ. එයාට ගහ කපන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කෙනෙකුට අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන චිත්ත ශක්තිය විශ්වාස කිරීම සහ එදේ කිරීමට වැර ගැනීම කියන එක අත්‍යවශ්‍ය බලපාන සාධකයක්. කෙනෙකුට කර්මීය වශයෙන් යම් දෙයක් ලැබෙන්න හිමිකම තිබුණත් ඔහු ඒකට උත්සාහ කරන්නේ නැත්නම් වෙහෙසෙන්නේ නැත්නම් ජයගන්න වෙරවීරිය දරන්නේ නැත්නම් ඒක ඔහුට බාධාවක් විදිහට ක්‍රියාත්මක. හොඳයි. රන්දේව මහත්මයා මේ TVC හනද නරවන බොහෝ දිනක් වගේම ලංකාවේ බොහෝ පාර්ශ්වයන් ඔබ අඳුරගන්නේ ආචාර්යවරයෙක් විදිහට, රන්දේව ගුරුකුල නිර්මාතෘවරයා විදිහට. ඔබතුමා වාස්තු විද්‍යාව පිළිබඳ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඊට පස්සේ අංක විද්‍යාව පිළිබඳ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ජ්‍යොතිෂ්‍ය පිළිබඳ ලබා දෙනවා. තව මොනවද? හස්තරේකා පිළිබඳව ජනතාව දැනුවත් කරන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. දැන් මේ ලබා දෙන අධ්‍යාපනයේ මොන තැනද මේ කොටස් හතරක් කියන්නේ? මොන තැනද මේ අදවසේ කතා කරන කොටස තියෙන්නේ? මේ හතරතලම තියෙන අතරංග. හතරතල. මේ හතරම තුල තියෙනවා. සහ මේක විශේෂිත ප්‍රතිකර්ම කියන පැත්තට යොමු වීමක් තියෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ යම් කෙනෙකුට පොරවක් නැහැ මේක කපා ගන්න. හැබැයි ගලකින් හරි මේක කොටලා කවද හරි මෙයා මේක ඡේදනය කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එහෙම දෙයක්වත් නැහැ කියන්නේ කර්මඵලයක් ඇත්තෙම නැත්තම් ඒක පොඩි ගැටලුදායක බවක් තියෙනවා. නමුත් මේ ආව සංසාර ගමනේ බොහොමයක් දෙනකොට කළා වූ කුසල කර්මවල බලය තියෙනවා. නමුත් මේක ඉස්මතු කරලා ඇදලා ගන්න හැකියාවක් නැති එකක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්නයත් එක්ක කෙනෙකුට දැන් උදාහරණයක් විදිහට මට රෙද්දක් වේල ගන්න ඕන නම් මම මේක වහින වෙලාවට එළියට දාලා හරියන්නේ නැහැ තරංග. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ සුදුසු කාලයක් තියෙනවා මේ කටයුතු සිදු කර ගැනීම සඳහා. ඊළඟට බලවත්ම දේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ අපි යම් ආකාරයකට ඵලයක් ගැනීම සඳහා අවශ්‍ය ශක්ති පරිසරය සකසා ගත යුතුයි. හොඳයි. දැන් ඔබතුමාගේ උදාහරණය මම ප්‍රශ්නකට යනවා. දැන් රෙද්දක් වේලා ගන්න කතාවනේ කිව්වේ. වැස්ස වේලාවට රෙද්දක් වේලා ගන්න නැත්තම් ළඟම තියෙන ගෙදෙට්ට හැරි නැත්තම් යාළුවා ගෙදෙට්ට හැරි ගිහලා රෙද්ද වේලා ගන්නවනේ. ඒක තමයි අපි කරන්නේ. ඒක තමයි ඔබතුමා කියන්නේ. දැන් ඔබතුමා කියන කාරණාවත් එක්ක අපිට වාසනාව නැත්තම් අපිට මේ ධනලාභයක් ලැබෙයිද? ලොතරැයි වාසනාවක් ලැබෙයිද? අපිට නැත්තම් යාන වාහනයක් ලා කරගන්න බැරි වෙයිද? හොඳ ගෙයක් දොරක් හදා ගන්න බැරි වෙයිද? හොඳ ධර්මමුණු පුරන් දරුවන් ලබන්න බැරි වේද? ඇත්තට මේක මේ මේක හරි ප්‍රායෝගිකයිනේ. අපිට මේ දේ බැරි නම් කොහොමද මේක උත්සාහ කරන්නේ? පුද පූජාවක් කරලාද නැත්නම් වෙන යම් උපකරණයක් භාවිතයෙන්ද කොහොමද මේක කරන්නේ? ඔව් මම මේක කියන්නම් තරඟ මේ විදිහට සැඟවී ඇති වාසනාව මතු කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා. හරි. වාසනාව හැංගිලා තියෙන්නේ. ඒතර වාසනාව හැංගිලා තියෙනවා නම් මේ වාසනාව මතු කර ගැනීම සඳහා මොකක්ද කළ යුත්තේ? පළවෙනි එක ඒක කළ හැකි බව විශ්වාස කළ යුතුයි. මොකද චිත්ත ශක්තිය කියන්නේ චිත්ත ශක්තිය මූලිකයි ප්‍රබලයි. ඊළඟට ඒවට ශක්ති බාධකයන් ඉවත් කළ යුතුයි. දැන් උදාහරණයක් විතර අපි හිතමු. දැන් මේ වගේ පාෂාණ වලල්ලා මේක මොකද වෙන්නේ කියලා බලනයි හිතන්න පුළුවන්. හරි. දැන් අපි පැහැදිලිව කියනවා හරියට ඔබේ නමට උපන්දිනයට අංක විද්‍යාත්මකව ගලපලා එහෙම නැත්නම් ජ්‍යොතිෂ විද්‍යානුකූලව හොකුමන ශාස්ත්‍රයෙන් කරත් එකයි මේක හරියට පළඳිනවා නම් යම් කෙනෙක් දවස් 21ක් යනකොට පැහැදිලිව ප්‍රතිඵල පෙනෙනවා මයි තරංග. දැන් ඔබතුමාගේ අත්පලඳනාවක් ගල්පලඳනාවක් කියන අපිට මේක අපිට ඔය පාරේ යනකොට එහෙමත් තියෙන ටයිගයි කියලා නම් වලින් එහෙම විශේෂ නම් වලින් හඳුනලා තියෙන එකක් අරගෙන දැන් මම අපිට පාෂාණ වලල්ලක් දානකොට ගොඩාක් අය කරන වැරැද්දක් තියෙනවා. මේ පාෂාණ වලල්ලේ තියෙන අසුභ ශක්තිය දුරු කර ගැනීම සඳහා යම් ක්‍රමවේද තියෙනවා. නමුත් ගොඩක් කට්ටිය කරන්නේ මේක කඩෙන් ගෙනාවු ගමන් දා ගන්නවා. සහ ඒවැ ගුණාත්මකභාවය ඒවා සත්‍ය ස්වභාවයක්ද කියලා දන්නේ නැහැ. දැන් ඔබතුමාගේ අතේ තියෙන සුදු පාට ගල් සහ
කොළපාට. ඒ කියන්නේ මේක මොහක් හරි ක්‍රමවේදයක් කරන අංක විද්‍යාවනු හරි ජ්‍යොතිෂ විද්‍යාවනු හරි ගලපලා දාලා තියෙනවා. ගලපලා දාලා තියෙන පැහැදිලි. ආ ඒ කියන්නේ කඩෙන් අරගෙන අපිට අත දෙමඩ වැඩක් නැහැ. කඩෙන් අරගෙන අතට දානවා කියන එක නේ. ඒක ලස්සනට කරගන්න පුළුවන්. හැබැයි ලස්සනට කරත් අසුබදායක විදිහට මේක ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. හරි? අසුබදායක විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. මම පැහැදිලිවම ඒක දාපෝ ඇත කියලා තියෙනවා. මේකක් දාලා දවස් 21ක් ඇයි තවත් ශක්තියක් අපේ ඕරා එකත් එක්ක අපි සම්බන්ධ කරගන්නවා ඕරා එනර්ජි එක මේකකින් බූස්ට් කරනවා හරි මේකම විතරක් නෙවෙයි මේකක් වෙන්න පුළුවන් මාණික්කයක් වෙන්න පුළුවන් මණික් ගලක් මේ ආදී දේවල් වලින් ශක්ති ස්වභාවය ඉහළ දමා ගැනීම සඳහා පැහැදිලි තල්ලුවක් දෙනවා හරි පැහැදිලි තල්ලුවක් දෙනවා ඒ වගේම Tamange ශක්තිය විශ්වය තුල ක්‍රියාත්මක වෙන මොහොතවල් තියෙනවා හරි ඒ මොහොතේ අපිට උත්සාහ කරන්න පුළුවන්කම තියෙනවා හොඳයි රදෙ මහත්මයා දැන් මම අහලා තියෙන දෙයක් තමයි වාස්තු ශිල්පීන් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවානේ මේ පිරමීඩ ඔබේ සමය වර්ණය ගැන ඔබත් පසුතැවෙන කෙනෙක්ද තවත් පසුතැවෙන්න ඕනේ නැහැ අපෙන් ඔබට මෙන්න විසඳුමක් Paris Skin Glowing Cream ඉපරණ හෙළ රහස් වට්ටෝරුවකින් හෝමාගම වික්‍රමාරච්ච වෙද මහතාගේ අනගි නිෂ්පාදනයක් වන මෙම විශේෂිත ආලේපය ඔබේ සම සුසනිදු කර දුටුවන් පිනවර රන්නල් පාට සමක් ලබා දෙයි. සමය ලප කැලල් නැකි සම පෝෂණය කර සම රැලිවැටීමද වලක්වා තරුණ බව රැකදීමක් මෙම විශ්මිත ආලේපය මගින් ඔබට. මෙහි කිසිදු අතුරු අබාධයක් ඇති නොකරයි. මොකද හෙළ පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපදවන මෙය බය නැතිව භාවිත කර විශ්මිත ප්‍රතිඵලය ඔබත් අත්විඳින්න. මිල රුපියල් 2850ක් පමණයි. බෙදා හැරීම නොමිලේ. අවශ්‍යතාවය ඇති ඔබත් දැන්ම 0754950750 අංකයට කතා කරන්න හෝ 0754950750 අංකයට ඔබේ විස්තර WhatsApp කරන්න. පිරමීඩ පාවිච්චි කළා මොනව හරි ඔය වගේ බලකසු දේවල් සිදු කරනවා නේද? ඔව් එහෙම දෙයක්ත් තියෙනවා. ලෝකයේ ශක්ති ස්වභාවයන් විවිධයි. දැන් උදාහරණයක් විදිහට පිරමිඩ යන්ත්‍රයක් අපි තියලා ඉවර වෙලා ඒකට ශක්තිය සම්බන්ධ වෙනකොට ඒ ශක්තිය කොපමණ ප්‍රමාණයක්ද කියලා මනින උපකරණ විද්‍යාත්මකව තියෙනවා. ඒ පිරමිඩ යන්ත්‍රයක් කිව්වේ? පිරමිඩ යන්ත්‍රයක් කියන්නේ මේ වෙනකොට වාස්තු නිවැරදි තමා වාස්තු ගණනියක් වෙයි. වාස්තු නිවැරදි කිරීම උදෙසා වෙනම සකස් කළා වූ පිරමිඩ යන්ත්‍ර තියෙනවා. ඒවැ ශක්තියින් මැනිය හැකි විද්‍යාත්මක උපකරණ තියෙනවා. දැන් අපේ පාඨකයන්ට අපි කියන්නේ මේ මේක මේ කෙනෙක් කිව්වට විශ්වාස කරන්න නෙවෙයි. මම කිව්වට විශ්වාස කරන්න නෙවෙයි. හරිද? අපේ ඇඟෙන් එළියට කිරණක් යනවා කියලා ඉවරලා මම කිව්වට විශ්වාස කරන්න නෙවෙයි. මේ ඔක්කොම විද්‍යාත්මකව පැහැදිලිවම විද්‍යාත්මක උපකරණ මනබැලිය මනමලන්න පුළුවන් හැකියාවක් මේ වෙනකොට තියෙනවා. ඒ එතකොට ඔබතුමා වාස්තු සම්බන්ධ මම වැඩිදුර මේ දේ දන්නේ නැහැ. ඔබ වෙන ශිල්පීන් එක්ක වැඩසටහන් කිරීමේදී ලබාගත් පළපුරුද්ද විතරයි මට තියෙන්නේ. දැන් පිරමීඩ භාවිතා කරලා යම් කිසි නිමසක තියෙන අපලෝ පද්‍රවයන් ටික ඇති කරලා වාසනාව ළඟා කර ගන්න පුළුවන් ඒ ශිල්පයේ ඔබතුමා සතුව තියෙනවද? පැහැදිලිවම. ඒකට අපි කියනවා පිරමිඩ වාස්තු කියලා පෛර වාස්තු. ඒ විතරක් නෙවෙයි මං දැන් ඔය කිව්ව නිසා කියන්නම් මේ මාතෘකාවටත් අදාළයි වාස්තු විද්‍යාත්මක නිවැරදි කිරීම වෙන්න පුළුවන් අධ්‍යාපනයේ තියෙන බාධාවන් ඉවත් කිරීම සහ අධ්‍යාපන අවශ්‍ය ශක්තිය ලබා ගැනීම පරිසරය ධනාත්මක කර ගැනීම වෙන්න පුළුවන් ධනීය වාසනාව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ශක්ති පරිසරය තනා ගැනීම වෙන්න පුළුවන් ඒ වගේම තවත් දැන් හිතන්නකෝ විවාහයේ ප්‍රමාද කෙනෙක් හරි ඒතොර ඒ වෙනකොට ඒ තියෙන මේ අවුරුදු 4000ක් විතර පෙරණි ලෝෂූ චක්‍රය කියලා එකක් තියෙනවා. මෙන්න මේ ලෝෂූ චක්‍රයට අනුව ඒගොල්ලන්ගේ පිරාපත කියලා අපි කියනවා. හරි? ඒ පිරාපතක් හරිගස්සලා ඒ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තුලින් පැහැදිලිවම තරංග මේ දේවල් ගැටලු සහගත අයට දීලා ඒගොල්ලෝ මේවා සාර්ථකත්වය ලබාගෙන අධ්‍යක්ීම සහිතවයි මේ කතා කරන්නේ. දැන් ඔය මම මුලින්ම සඳහන් කරේ වාසනාවනේ බොහෝ දෙනෙක් කියන අපිට වාසනාව නැහැ කොච්චර උත්සාහ කරනත් වාසනාව නැහැ කියලා. එතකොට මම මේ කිමින් කිමින් ඇවිල්ලා හරිම දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පිරමීඩ වාසනාවෙන් පිරමීඩ යන්ත්‍රය නේද? පිරමීඩ යන්ත්‍රයක් භාවිතා කරලා අපිට පුළුවන් අපේ තියෙන නැති වී ගිය ශක්ති ස්වභාවයන් ලං කරගන්න. ඔව් ඒකෙදි වෙන්නේ තරංග අර අපේ කියන්නේ පාර තියනවා කැඩිලා තියෙන්නේ. හැබැයි පාර හොඳට සකස් කරලා දෙනවා. ඒක ඒ පාරේ යන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ අපෙන් බැහැර වෙලා තියෙන ශක්ති ප්‍රබවයන් අප ළඟට ලං කරලා දෙන්න පුළුවන් මේ පිරමීඩයක් තුලින්. තුලින්. මොකද රූපතුමගේ ෆයිර වාස්තු කියන? ෆයිර වාස්තු කියන්නේ පිරමීඩ තාක්ෂණයෙන් වාස්තු වැරදි නිවැරදි කිරීම. ගොඩාක් අයට ওই ප්‍රශ්නයක් තියෙනවා මේ gedara කඩන්නත් බෑ. හැදුවේ අලුතෙන්.
සල්ලි වියදම් වුණා ගොඩක්. ඒ අයට ඒ ගෙදරට අදාළ ශක්තියින් ඇදලා ගන්න උපකරණ මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙනවා. මම යෝජනාවක් කරනවා, අපි ඔන්නම් වෙනම පෛර වාස්තු ගැන, පිරමිඩ වාස්තු ගැන වැඩසටහනක් කරමු. ඒතර අපිට අදාළ උපකරණත් පෙන්නලා සාකච්ඡා කරන්න පුළුවන් මේකේ මොකද වෙන්නේ කියලා. මේකේ ශක්තිය මුල සිට ඒකට සම්බන්ධ වෙන විදිහ, මනින විදිහ, මනින උපකරණ ඒවත් ඔන්නම් අපිට ගෙනත් පෙන්නන්න පුළුවන්. හැබැයි රන්දේ මහත්මයා මේ දේවල් මේ විදිහට හරි සුන්දරව සරලව කිව්වත් බලන් ඉන්න අපේ ආදරණීය හිතවතෙක්ගේ නිවසක මේ වගේ ප්‍රශ්නයක් තියෙන වාසනාව ළඟා කරගන්න බෑ. දරුවන්ට ප්‍රශ්න, නිවසේ ප්‍රශ්න, අමුදරුවන් අතර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, මේ ප්‍රශ්න තියදී තවත් මේ පිරමීඩ දාන්න කොහෙන්ද ජනතාවට තවත් මිල මුදලක්? ඔව්, එතකොට මෙහෙමයි, සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ක්‍රමිකව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි, හිතන්නකෝ දැන් මිනිස්සෙකුට ධනය වාසනාව වෙන ක්‍රමවේද ඇහිරිලා තියෙන්න පුළුවන් පැතිකඩ ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ජන්ම කේන්ද්‍රයෙන් වෙන්න පුළුවන්, හස්තරේඛා පරීක්ෂාවකින් වෙන්න පුළුවන්, එයාගේ වාසනාව කොච්චරක් තියෙනවද, ගත වෙන කාලය කොහොමද, මොනවද බාධා වෙලා තියෙන්නේ කියලා ඉවර වෙලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒකයි හොඳයි. අපි දැන් කතා කරා අපිට වාසනාව ළඟා කරගන්න පුළුවන් ශක්ති ප්‍රභවයන් අපි තුර වැඩි දුරට ආකර්ෂණය කරගන්න පුළුවන් යම් යම් උපකරණ අප ළඟට ගෙන්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ බේස්ලට් එකක් වෙන මරන්දි මහත්මයා ගතේ තියෙනවා, ඒ වගේ බේස්ලට් එකක් නැත්තම් ඔය පිරමීඩ. තව මොනවද මේ වගේ තියෙන්නේ? ඔව්, එතකොට ඊළඟට තමයි තමන් ආධ්‍යාත්මික වීම. ඒකත් ඉතා වැදගත්. ඒ කියන්නේ මගේ විශ්වාසය තරංග වෙන කෙනෙක්ගේ වාහනයක් හූරන මිනිස්සෙකුට වාහනයක් ගන්න බෑ. මොකද හේතුව එයා තුළ තියෙන ඊර්ෂ්‍යා සහගත ස්වභාවයන් සහ ඒ දේ තුලත් එක්ක ඇති වෙන අර චිත්ත කිරණ ස්වභාවයත් එක්ක විශ්වය විසින්ම ඔහුව පහතට ඇද දෙගීමක් කරනවා. ඒක නිසා හැම කෙනාටම ආධ්‍යාත්මිකව සුවපත් වෙන්න කියන අදිෂ්ඨානයත් එක්ක හැම කෙනෙක්ගෙම ලැබීමේදී සතුටු වෙමින් තමන් ඉදිරියට යා යුතු ගමනක් පැහැදිලිව තියෙනවා. ඒ වගේම අපිට දැන් අද දවසේ කතා කරන්න වෙලාවක් නැහැ. එතකොට දැන් ඔය අතරතුර තමයි එන්නේ නේද? අපල තියෙනවා කියනවා, මේ කාලේ සුදුසු නෑ කියනවා. ඉතින් ඒකෙදි තරංග මට එක ප්‍රතිකර්මයක් කියන්න බෑ. මම සරල උදාහරණයක් කියන්නම්. හිතන්නකෝ කෙනෙකුට යම් කිසි ග්‍රහයෙක්ගේ අපලයක් තියෙනවා. ඒ ග්‍රහයෙක්ගේ අපලයක් සඳුගේ අපලයක් කියමුකෝ. එතකොට සඳු කියලා කියන්නේ චිත්තකාරකයි. එතකොට සඳුගේ අපලයක් කියලා ඔබට එන්නේ මනසට යම් කෙනෙක්ගේ අහිතකර විදිහට බලපෑවනම්, දුක හිතන විදිහට බලපෑවනම්, දුක හිතන දෙයට යම් දෙයක් කිව්වනම් සඳුගේ අපලයක් කියලා කියනවා. හරි. එතකොට මනස සතුටු කළා නම්, ප්‍රීතිසහගත කරා නම්, එයාගේ මනස තුළ කුසලයක් වැඩෙව්වා නම් සඳුගේ යහපල දෙන ස්වභාවයක් කියලා කියනවා. එහෙනම් සඳුගේ අපලයට ප්‍රතිකර්මයක් කරනකොට එකක් තමයි පල්ලවෙනිම කාරණය කිසිවෙකුගේ හිත රිද්දන්න බෑ. ඊළඟට ධනාත්මකව හිත සතුටු කළ යුතුයි. ඒක සඳුගේ සුභඵල ලැබීම සඳහා කරන්නා වූ ප්‍රතිකර්මය. අනිත් එක සඳු කියන්නේ ජලකාරක ග්‍රහයයි. තොර ජලකාරක ග්‍රහයෙක් කියලා කියන්නේ අපි කරන පූජාවල් එයාගේ කාරකත්වයට ගැලපෙන්න ඕන. උදාහරණයක් විදිහට පැන් පූජාවල්, ගිලන්පස පූජාවල්. එතකොට සඳුගේ අපලය සඳහා කරනකොට වැඩිපුර මෙයාට ධනාත්මක දේවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳුට කාරකත්වයක් දරනවා දෙවියන් සම්බන්ධව ගත්තාම පත්තිනි මෑණි. එතකොට පත්තිනි මෑණියන් සම්බන්ධ කරන්නා වූ පූජාවල් සහ විධික්‍රම තුළින් සඳුගේ අපලය නිසා මෙයාට ලැබීම් නැවතිලා තිබ්බනම්, ලැබීමට බාධා වෙලා තිබ්බනම්, ඒ බාධාවන් විවර වෙලා ලැබීම ඇතිවීම සඳහා පත්තිනි දෙවියන් වෙනුවෙන් කරන පූජාවක් මුල් කරගන්න පුළුවන්. හැබැයි මෙයාට කුජගේ අපලයක් නිසා ලැබීම් නැවතිලා බාධාවක් ගැටලුවක් වෙලා තිබ්බනම්, එයාට වෙන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් අදාළ පූජාවන් කරලා ඒ පැත්තෙන් තියෙනා වූ බාධාවන් දුරු කරන. ඒක නිසා තරංග මේක හරියටම දශමෙටම බලලා කරන්න ඕනේ වැඩක්. හොඳයි. වැඩසටහන ආරම්භ කළේ වාසනාව නැති උදවියගේ හිතේ තියෙන සැකයත් එක්ක, හිතේ තියෙන මේ දුක්ඛිතභාවය නැති කරලා වාසනාව කොහොමද ළඟා කරගන්නේ කියන කාරණාව. රන්දේව මහත්මයා, උපකරණ භාවිතයෙන් මේක කරන්න පුළුවන් කිව්වා, ආධ්‍යාත්මය භාවිතා කළ කරන්න පුළුවන් කිව්වා, මේ දෙකෙන්ම කරන්න පුළුවන්. අවසාන වශයෙන් රන්දේව මහත්මයා, ඔබ මා මේ සියලු දෙනා හරි කැමති අපිට වාසනාව ධනධාන්‍ය ලැබෙනවට, ඔබත් කැමති ලොතරැයි වාසනාවක් ළඟා කරගන්න. සාමාන්‍යයෙන් සරල ක්‍රමවේදයක් ඔබ භාවිතා කරන ශිල්ප ක්‍රමවේදයන් සියල්ලම එකතු කරලා
ජනතාව ලොතරැයි වාසනාවක් ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයක් කියන්න පුළුවන්ද? මම සරල දෙයක් කියන්න, මේක සංකීර්ණව අපි උත්තර දෙන්න ඕනේ ප්‍රශ්නයක්. මොකද හේතුව මේක උණයි කියලා හරියට මෙහෙම වෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් ප්‍රවණතාවයක් ඇති කරනවා. උත්සාහ කරලා බලන්න කොහොමත් තින් ලොතරැයියක් වගේ හැම කෙනෙක්ම ගන්නවනේ. සාමාන්‍යයෙන් පළවෙනි දා ඉපදිච්ච අයට 1 10 19 28 දවස්වල, දෙවෙනි දා ඉපදිච්ච අයට 2 11 20 29 දවස් සහ ඒ වගේම 7 16 25 දවස්වල, ඒ වගේම තුන්වෙනි දා ඉපදිච්ච අයට 3 12 21 30 දවස්වල, ඒ වගේම හතරවෙනි දා ඉපදිච්ච අයට 4 දා 13 දා 22 දා 31 දා සහ 1 10 19 28 දවස්වල ඉපදිච්ච අයට, ඒ වගේම 5 දා ඉපදිච්ච අය පහ කියලා කියන්නේ මේ කියන දවස්වල ඔක්කොම හොඳේ 5 14 23 දවස්වල ඉපදිච්ච අයට ඒ දවස්ම, ඒ වගේම 6 15 24 ඉපදිච්ච අයට 6 15 24 ඕනෑම දවසක්, ඒ වගේම 7 16 25 ඉපදිච්ච අයට 2 11 20 29 7 16 25 කියන ඕනෑම දවසක්, ඒ වගේම 8 හෝ 17 හෝ 26 ඉපදිච්ච අයට 8 17 26 කියන ඕනෑම දවසක්, ඒ වගේම 9 18 27 ඉපදිච්ච අයට 9 18 27 කියන ඕනෑම දවසක්. ඒ වගේම සමස්ත දිනයේ එකතුවක් ඒ ඉලක්කම වෙනවා නම් වැඩිපුර උත්සාහ කරන්න කියලා මතක් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විතර 9 වෙනිදා සමස්ත, දැන් අපි දෛවාංකය කියලා ගන්නෙ සමස්ත එකතුවක් 9 එනවා. අන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. වාස්තු තියෙනවා, ජ්‍යොතිෂ්‍ය තියෙනවා, හස්තරේඛා තියෙනවා, අංක විද්‍යාව තියෙනවා. මේ හතරෙන් ඔබතුමාට ඕන දැනගින් උත්තරයක් දෙන්න පුළුවන්. හරි ආසාවෙන් තමයි මම වැඩසටහන කරන්නේ. ඔබතුමා මට කිව්වා මෙන්න මේ ගැනත් කියන්න කියලා. අවසාන වශයෙන් ඔබට පුළුවන් එතුමාගේ පාඨමාලාවන් සඳහා සම්බන්ධ වෙන්න. මේ පාඨමාලාව නොමිලේ තමයි සිදු කරන්න යන්නේ. එකත් කියන්නකො විශේෂයෙන්ම TV සිහනද නරඹන ඔබට නොමිලේ පාඨමාලාවන්වලට ඇතුළත් වෙන්න පුළුවන්. රන්දේව මහත්මයා, ඔව් තරංග, මම පොඩ්ඩක් එක කියන්න ඕනේ. ඇත්තටම ජ්‍යොතිෂ විෂය ගත්තාම ලංකාවේ අපිට තේරෙනවා බහුතරයක් ගුරුවරු ඉගැන්වීම සඳහා මූලික සුදුසුකමවත් දරපු නැති අය ඉන්නවා. හරි, පැහැදිලිවම හැකියාව තියෙන සහ දැනුම තියෙන අය ඉන්නවා. සමහර ගුරුවරු මූලික දැනුමවත් නැති අය ඉන්නවා. සහ ජ්‍යොතිෂයේ ප්‍රායක සහ ප්‍රායක නොවන පැති ඉගැන්වීම තුළින් සමහර අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ විෂය සත්‍යයිද කියලා. ඒක නිසා මේ විෂය ඇත්තක් කියලා ඔප්පු කරන්න මේ ජ්‍යොතිෂ විෂයේ මූලික දැනුම පද්ධතිය නොමිලේ උගන්වන්න තීරණය කරලා තියෙනවා. අපි පාඨමාලාවක් විදිහට මෙච්චර කල් කරේ නෑ මම. නොමිලේ පාඨමාලාවක් විදිහට, නොමිලේ පාඨමාලාවක් විදිහට කරනවා. මම විශේෂයෙන්ම ආරාධනා කරනවා මේක බොරු කියලා කියන කවුරු හරි ඉන්නවා නම් සම්බන්ධ වෙන්න ඇත්ත කියලා පෙන්නනවා. අපිට මේ තිරේ දිස්සන අංකයට WhatsApp අයෝඩයක් යොමු කරන අවස්ථාවක් තියෙනවා. රන්දේව මහත්මයාගේ රන්දේව ගුරුකුලයේ WhatsApp අංකය තමයි මේ විදිහට සඳහන් කරන්නේ. තිරේ දිස්සන අංකයට WhatsApp අයෝඩයක් යොමු කරන්න, ඊට පස්සේ දාල කණ්ඩායම් වලට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අර වාසනාව ගැන කතා කරන්නේ. ඒ වාසනාව ගැන කතා කරනකොට දෛනිකව ඒ උපන්දිනවල අයට වාසනාව උදා වෙන දවස් මොනවද කියලා ඉවර වෙලා අපි දාන වෙනම ගෲප් එකක් තියෙනවා, WhatsApp ගෲප් එකක්. ඒක අපි කරන සේවයක් විදිහට කරන්නේ. ඕනම කෙනෙක්ට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන් කියලා මතක් කරනවා. හොඳයි, ඒ පිළිබඳවත් මේ අපි description එකේ සඳහන් කරන මේ කණ්ඩායම් දෙක පිළිබඳව ඉදිරියේදී ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. හන්දේ මහත්මයා, එහෙනම් සුබමත් වෙනවාද? අපි වෙනුවෙන් අපේ ජනතා වේදුවෙන් ඇවිල්ලා ඔබේ වටිනා කාලය විඩම් කරමින් අදහස් දක්වුවාට ඔබට සුබ දවසක්. අයිබෝවන්. අයිබෝවන්.